අයිබුවන් සුබ දවසක්. ඔබ උදේ ආහාර ගත්තාද? ඔබ දවල් ආහාර ගත්තාද? රාත්‍රී ආහාර ගන්න අපේක්ෂාවෙන් ඉන්නේද? ඔව්. සමහර විට ඔබට කාලා තියෙන්නේ නැති මේ එකම වේලක්වත් සමහර එක වේලක් සමහර වේල් දෙකක් අරගෙන ජීවත් වෙච්ච. ඒ වගේම ඔබට කාලා තියෙන්නේ නැති ඔබ වැඩ කරපු තැන ඔබගේ ආයතන පරිසරය තුළ ඒ ආයතනයෙන් ලැබෙන තේක විතරක් බීලා ජීවත් වෙච්ච දවස ගෙවපු කාලා තියෙන්නේ නැති. ඒ වගේම ඔබට කාලා තියෙන්නේ නැති ඔබ ගත්තු ණය ණයකාරව පස්සෙන් ආපු එක තැනකදී ණය අරන් තව තැනකට ණය ගෙවපු ඉතාම අපහසුතාවෙන් ගෙවපු ගොඩක් ජීවිතවල ඇත්ත යථාර්ථයේ අතීත අවර්ජනය මේ වගේ දෙයක්. පොහොසත් කියන තැනට එන්න ලොකුවට සල්ලි හම්බ කරන්න හැමෝටම පුළුවන්ද? හැමෝටම පුළුවන්. නමුත් ගොඩක් මහන්සි වෙන්න ඕන. ගොඩක් අමාරුයි. දුප්පත් විදිහට ජීවත් වෙන්න ලේසිද? නෑ. ඒක ඊටත් වඩා අමාරුයි. එහෙනම් ඊටත් වඩා අමාරු දුප්පත් විදිහට ජීවත් වෙන එකද අමාරුවෙන් හරි පොහොසත් වෙන එකද? අමාරුවෙන් හරි පොහොසත් වෙන විකල්පය විතරයි තියෙන්නේ. ඔබට පොඩි උදාහරණයක් කිව්වොත් මේ පොහොසත් වීමට ගන්න මහන්සිය කොයි වගේ දෙයක්ද? ඇමරිකානු ජාතික කාන්තාවක් දිසානා ඇයට වයස අවුරුදු 19 සුප්‍රකට නිලියක් වසරේ අවුරුද්දේ ජනප්‍රියම සම්මාන නිලිය පුද්ගලයා වුණු මේ දිසානාට කියනවා ඔබට මේ අවුරුද්දේ මේ රටේ සුරූපණිය වෙන්න පුළුවන්. මිස් USA වෙන්න පුළුවන්. එයා අවුරුදු උත්සාහ කරනවා. එය අවුරුදු 1, 2, 3, 4 මුල් අවුරුදු 5, 6 එක දිගටම අසමත් වෙනවා. නමුත් 2015 වර්ෂයේ අවුරුදු ගානකට පසු ඇය ඒ තරඟේ ජයග්‍රහණය ලැබෙනවා. ලොකු කාලයක ප්‍රතිඵලයක්. ඒ සාර්ථකත්වය කියන්නේ මැජික් එකක් නෙවෙයි. පොහොසත් වීම කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක ඇස්බැඳුමක්. මේ ඇස්බැඳුම ඔබට නොපෙනී ඒ බඳ ගන්න එක ඔබත් දැක ගන්න ඕන. ඔබ දන්නවා මේ කාසි කොළ උඩදාද්දී සද්දේ කාසියෙන් ආමට කොළෙන් සද්දෙන් නෑ. ඔබ කැමති කාසි ගොඩක් වෙන්නද කොළ ගොඩක් වෙන්නද? කොළ නිහඬයි බර වැඩි වටිනාකම ගොඩයි. බැලුමක් පිපිරෙද්දි සද්දේ ලොකු වුණාට බැලුම ඇති දෙයක් නෑ. සද්දේ දාන්න හිස් මිනිස්. සද්දේ නැතුව කාසි නොවී කොළ ගොඩක් වෙන්න සාර්ථකත්වය පස්සේ දුවන්න දිසානා අවුරුදු ගානක් පස්සේ ලබාගත්තු දේ ඔබටත් ලැබේවි. ඔබ ඒ වෙනුවෙන් අද වගේම හෙට නොනවත්වා වැඩ කරන්න මහන්සි ගන්න සාර්ථකත්වය වෙනුවෙන්ම ජීවත් වෙන්න. ස්තුතියි.